ඔබයිටියන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම සුපන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත ආහාර භූකවලට වන සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට ජාත්‍යන්තර සහාය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නව කිවිසුමක් Youth with talent devana dineta charikave tama jayagrahana walata chine akamathi bawa trump pavasai ආහාර භෝගවලට වන සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට විසඳුම් ලබා දීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වී තිබෙනවා. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙන්ගන් ෆෑන් මහතා මේ පිළිබඳ සිය එකඟතාව පළ කර තිබුණේ ජගත් මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී. ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාර භෝග එළවලු පළතුරු ආදීන් 40%ක් පමණ සතුන් විසින් විනාශ කරන බවයි. ශ්‍රී ලංකාවට ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ විශේෂඥ සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ෂෙන්ගන් ෆෑන් මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා සියලු සහයෝගය දක්වන බවට ෂෙන්ගන් ෆෑන් මහතා සහතික වුණා. වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ නැරඹීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි ෂෙන්ගන් ෆෑන් මහතා බැංකොක්හි පැවැත්වෙන ආහාර පරීක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයක් පැවැත්වීමටද ජනාධිපතිතුමාට ආරාධනා කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළඹුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව නිව්යෝක් නුවරදී ඊට අත්සන් තැබුණේ ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ශ්‍රේෂ්ඨවල ශීඝ්‍ර සංවර්ධනයේ උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග මෙම නව ගිවිසුමට අත්සන් තැබුණා. ඒ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළවයි මෙම ගිවිසුමට අත්සන් තැබුණේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයද සහභාගී කරවා ගැනීම මේ තුලින් අපේක්ෂිතයි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍ය රොඩ්‍රිගෝ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. මැතිමතිවරුන් දක්වූ අදහස් කීපයක් වෙත දැන් අපි යොමු වෙමු. ඉතුරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එදී කතාවක් කරලා තිබයි උත්සවය. මේ රටේ තිබුණු ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති නිසා අපේ සංස්කෘතිය නැති වෙනවා කියලා එතුමා කියලා තිබ්බා. මේ රටේ ඉඳන් චීන රජයට වීත්තා. මේ රටේ ඉඳන් ඇමරිකන් සමාගම්වලට උගස් තිබ්බා. එයාලා එහෙම කරලා මේ රටේ සංස්කෘතිය ගැන කතා කරනවා. ඉතින් මම අහන්නේ මේ වගේ වැඩ කරලා අද මිනිසුන්ට කියන අපිට ආපහු බලය දෙන්න කියලා. රටේ මා ආර්ථිකේ චීන උගලකට හිර කරන්න චීන සමාගම් වලින් සල්ලුගත්තු නායකයන්ගේ වලිගව බවට පත් වෙච්ච අය අපේ දේශ ප්‍රේමීත්වය ගන්නන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට 12 මිලියන 7.3ක් ආසන වශයෙන් කෝටි 111ක් චීන සමාගම් පගා දුන්නා මොකටද නාස්තිකාර ව්‍යාපෘති වල අනුමැති ගන්න හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ නොරොත්තුල බලාගාරය කොළඹ දකුණු සංවර්ධන ජැටිය මේ වහදුපු සමාගම් කෝටි 111ක් ණයත් දෙනවා කල්පිටේ දූපත් 14 දූපත් 2ක් විකට ඩෙන්මාර්ක් සමාගමට සහ ඉන්දියානු සමාගමට බැසිල් රාජපක්ෂ දූපත් විකණුකට අකුණලා හිටපු අය පෞගේ කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල ආර්ථික ඝාතකයෝ හිටියා. ඒ ආර්ථික ඝාතකයෝ කියලා නම් තියලා බැන්නේ විවිධ මන්ත්‍රීතුමා. හිටපු මහා බැංකු අධිපතිතුමා හැටියට හිටපු ඒ අජිත් කබ්‍රාල් මැතිතුමා තමයි විවිධ මන්ත්‍රීතුමාලගේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයා පස්සේ තියාගෙන කියනවා මේ ආණ්ඩුව ආර්ථික ඝාතනය කරන ආර්ථික වටනවා කියලා. විවිධ හේතු නිසා මෙරට අතහැර ගොස් විදේශගතව සිටින ශ්‍රී ලංකිකයන් 840 දිනකට ද්විත්ව පුරවැසි භාවය ප්‍රදානය කෙරුණා.
බතරමුල ඉසුරුපායේදී අමාත්‍ය එස්.බි. නවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය සිදු කෙරුණේ 1987 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ද්විත්ව පුරවැසි භාවයේ පසු කලෙක නතර කෙරුණා. ඒ නැවත ආරම්භ කෙරුණේ 2015 වසරේ නව රජය බලයට පත්වීමෙන් අනතුරුවයි. එතෙන් සිට මේ දක්වා 23 වතාවක් පුද්ගලයන් 33,841 දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවයේ ප්‍රදානය කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම් ඩිස්වර්ණපාල ආගමන විගමන අතිරේක පාලක ජෙනරාල් පසන් රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent වැඩසටහනට අසීබිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා. ITN Youth with Talent 3rd generation ප්‍රවර්ධන චාරිකාවේ දෙවන දින ආරම්භ වුණේ මාතර නගරයේදී. ඒ පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ ඉඳුනිල් තුෂාර. Youth with Talent 3rd generation Dahadi reality youth with talent jayagrahaye kirula aragena peragamannan charikave ada devana dine api maathara bohsamidu wenda pudagena e aashirwaden ada gamanna arambha karanna thirune kala edin api ada dawase yanna sudanam maatharin tangallata tangallen hambandurata edin api obata aaradhana karana me nagarawala inna obata puluwan jayagrahaye kirula aragena yanna me gamanata apith ekak ekathu wenna apita aashirwada karanna apita suba patum ekathu karanna obata idahasara thiyenawa kiyana kaarane matak karana edin lankawa yank ekke reality wadasatahana youth with talent 3rd generation October 27 වෙනිදා සිට සෑම සෙනසුරාදාකම රාත්‍රී 9ට ආරම්භන සෞදානම් ඉදින් ඔබට ITN රූපවාහිනිය ඔස්සේ බලා ගැනීමේ හැකියාව තිබෙනවා සතර දිගන්තේ පියවා ගොසිනා විලසමි ඇසින්සේනා අදිෂ්ඨානයෙන් ලොවක් විස්මිත කළ ශ්‍රී ලාංකේය තරුණියේ සැබෑ රියැලිටි අත්දැකීම බවට Youth with Talent මේවන විට පත්ව සිටිනවා ජාතික තරුණ සේවා සභාව හා ITN මාධ්‍ය ජාලයේ ඒකාබද්ධවයි ඒ සංවිධානය කරන්නේ ඊයේ දිනේ ITN පරිශ්‍රයෙන් ආරම්භ කළ ප්‍රවර්ධන චාරිකාව ගාල්ල කොග්ගල දක්වා ගමන් කළා Youth with Talent 3rd generation කුසලානේ රගත් ප්‍රවර්ධන චාරිකාව අද මාතර ප්‍රදේශයෙන් ආරම්භ වුණා මාතර බෝසමිදු අභ්‍යසින් ආරම්භ වූ චාරිකාව තංගල්ල සහ හම්බන්තොට දක්වා ගමන් කිරීමට නියමිතයි ලබන 6 වෙනිදා දක්වා දිවයිනේ දිස්ත්‍රික් 16ක් ආවරණය වෙන පරිදි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ එකම හිතකින් වැඳුනා ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඔබේ හැකියාව සැබවින්ම විශ්මිත විය යුතුමයි Youth with Talent 3rd generation මහා මාර්ග පද්ධතියේ දියුණුව හා කාර්යක්ෂමතාව රටේ සංවර්ධනයට හේතුවක්. මේ වන විට දිවයින පුරා මහා මාර්ග පද්ධති ව්‍යාපෘති රැසක් නිහඬවම ක්‍රියාත්මක වනවා. මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ හතරවන අදියර අවසන් වෙමිනුයි පවතින්නේ. ඒ පිළිබඳ මේ වාර්තාව දිනෝෂි ධීරසිංහගෙන්. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ බොහොම විශේෂ ස්ථානයක තමයි දැන් මම මේ ඉන්නේ. මේ හතරවන අදියර ආරම්භ වන ස්ථානය. මේ ස්ථානෙට කියන්නේ අන්දරවැව අන්තර්හුමාරු මධ්‍යස්ථානය කියලා. සාමාන්‍ය මාර්ගයකින් අධිවේගී මාර්ගයකට පිවිසීමක් හෝ අධිවේගී මාර්ගයකින් සාමාන්‍ය මාර්ගයකට පිවිසීමක් තමයි අන්තර්හුමාරු මධ්‍යස්ථානය කියලා කියන්නේ. නමුත් මෙහි තියෙන විශේෂත්වය තමයි අධිවේගී මාර්ගයක් තවත් අධිවේගී මාර්ගයකට පිවිසීමක් මේ ස්ථානයේදී සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ අධික වාහන තදබදයට විසඳුමක් ලෙස අධිවේගී මාර්ග ඉදිකළ යුතු බවට අදහස් ඉදිරිපත් වූයේ වසර ගණනාවකට පෙරයි. එය සාක්ෂාත් කරමින් මෙවන විට රට පුරා අධිවේගී මාර්ග ජාලයක් නිර්මාණය වෙනවා. කිලෝමීටර 96ක දුරකින් යුත් මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය මෙරට මාර්ග සිතියම වෙනස් කරන සුවිශේෂී ව්‍යාපෘතියක්. එහි හතරවන අදියර අන්තරවැව සිට හම්බන්තොට දක්වායි ක්‍රියාත්මක වන්නේ. කිලෝමීටර් 25ක දුරකින් යුතු හතරවන අදියර සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 52.2ක්. වනාලි ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් අලිවැටක් සහිතවයි මෙම මාර්ගය ඉදිවන්නේ. සෝබා දහමටත් සතුන්ටත් හානියක් නොවන අයුරින් අලින්ට ගමන් කළ හැකි දිගු පාලම් දෙකක්ද මේ ව්‍යාපෘතියට ඇතුළත්. අධිවේගී මාර්ගයක් තවත් අධිවේගී මාර්ගයකට සම්බන්ධ වෙන අධිවේගී මාර්ග ජාලයකින්ද ව්‍යාපෘතිය සමන්විතයි.
වනාන්තරයේ හරහා අධිවේගී මාර්ගයේ ඉදිවන නිසා කපා ඉවත් කරන එක් ගසකට ගස් සියයක් සිටුවීමද විශේෂත්වයක්. අපේ මේ දුෂ්කර පළාතක් දිවේගී මාර්ගයක් කියන එක අපයට සිහිනයක් වෙලා තිබුණේ. අපේ දේකන නිෂ්පාදන මනින්ම මේ මැනි මාකට් යවාගෙන අපේ ගොයියට ලොකු සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒත් වශයෙන් අධිවේගී මාර්ගය හැදෙන එක හොඳයි. 99%නේ 100%ක්ම හොඳයි. අධිවේගී මාර්ගය අපේ ගම්මානය වලට ඇවිල්ලා මේ ජන ජීවිතයට ඉතාමත් වාසිදායක රැකියා බිහි වේවි. ඒ වගේම ප්‍රදේශ සංවර්ධන වේවි. කම සංවර්ධන වේවි. රට සංවර්ධන වේවි කියන්නේ අපේ ජන ජීවිතය සංවර්ධන වේවි. අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවි කියන එක අපි හිතනවා. අන්දරවැව ප්‍රදේශයේදී අධිවේගී මාර්ගය කොටස් දෙකකට වෙන්වෙනවා. උස් කණුමතින් ඉදිවන පාලම් සහිත අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වායි ඉදිවන්නේ. පහලින් ඉදිවන අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ මත්තල ගුවන්තොටුපළ දක්වායි. 80%ක වැඩ අවසන් හතරවන අතර ලබන අප්‍රේල් මාසයේ වන විට අවසන් කිරීමට නියමිතයි. මාතර කොළඹට යා කල දක්ෂින අධිවේගී මාර්ගය ලබන වසරේදී කතරගමද කොළඹට යා කිරීම සිදු කරනවා. 2025 පොහොසත් රටක සිහිනය සැබෑ කරමින් මේ සිදු කරන්නේ සංවර්ධන සංග්‍රාමයක්. වැව් දහසක් ගම් දහසක් ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක්ද රට පුරා ක්‍රියාත්මකයි. ඉන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. අනුරාධපුර මහවිලච්චිය සදාසරණ වැව වසර 65කට පසු සංවර්ධනය කෙරෙනවා. මෙම වැව සංවර්ධනය කිරීමෙන් කුඹුරු අක්කර 200ක් පමණ අස්වැද්දීමට දියවර සැපයෙනවා. මෙම වැව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහවිලච්චිය ප්‍රදේශයේ ගොවීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. වත්මන් රජයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සංහිඳියා වැඩසටහන තුළින් අපිට 113ක මුදලක් ලැබිලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් හරහා මේහි ඇති රොම් මඩ ඉවත් කර ගැනීමට. අපි මේ වෙලාවේ රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි වෙනුවෙන් මේ මොහොතේ මෙවන් කැපකිරීමක් කිරීමට ඉදිරිපත් වීම ගැන. සංහිඳියා වැඩසටහන යටතේ තමයි අපිට මේකට මුදල් පාස් වෙලා තියෙන්නේ. ඒ 113න් ගමේ ප්‍රජා දායකත්වයත් සමග වැඩ කටයුතු කරන්න අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. අපිට මේ රජයේ යටතේ රැවේ රොල් මැටි ඉවත් කර ගැනීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන රජයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රුපියල් 1,26,00,000ක වියදමින් මාවනැල්ල රන්දිවෙල සමෘද්ධි බැංකු ගොඩනැගිල්ල ඉදිකෙරෙනවා. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඉදිකිරීම ආරම්භ කෙරුණේ. ප්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට සිය කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට මෙමගින් හැකිවනවා. ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල සඳහා නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකෙරෙමින් පවතිනවා. මේ වන විට එහි ප්‍රථම අධියරේ ඉදිකිරීම අවසන් වෙමිනුයි පවතින්නේ. රජය ඊට වැය කරන මුදල රුපියල් 100,800ක් පමණ වනවා. මෙම රෝහල මගින් රත්නපුර, ඇඹිලිපිටිය, හම්බන්තොට, ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට සෙත සැලසෙනවා. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ නිරීක්ෂණයට ලක්වුණා. තංගල්ල, හේනකඩුව, වෙල්යාය හා ඒ ආශ්‍රිත ඇලමාර්ග සංවර්ධනය කර ගම් වතුර වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරුණා. මේ සඳහා රුපියල් 137ක් පමණ වැය කිරීමට අපේක්ෂිතයි. වාරිමාර්ග හා කෘෂිකර්ම යන අමාත්‍යංශයක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. එය ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සෑම කුමරක්ම වගා කරන්න අපි අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ වගේම නියෝග දැන් නිකුත් කරලා තියෙනවා. අපි ඒවා කුමරුම කරන්න කියන්නේ නැහැ අමාරු නම්. අපි කියන්නේ වෙනත් කිසියම් වගාවක් ඒවයි කරන්න. වෙනමකුත් බැරි නම් මාළු හරි හදන්න කියලා. අපි පණතක් සම්මත කරනවා දිගින් දිගටම කුමරු වගා කරන්නේ නැත්තම් හිතාමතා වගා කටයුතු වලින් පැහැර හරිනවා නම් ඒ ඉඩම් පවරගෙන ඉඩම් නැති තරුණ පිරිසට ඉඩම් ලබා දීලා වගා කරන වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අයගම, පරගල, ගඟහරහා, පිඹුර, පීල්ලවත්ත ගම්මාන යා කරමින් ඉදිකෙරුණු නව පාලම ජනතා අයිතියට පත් කෙරුණා. රුපියල් 350ක් පමණ මේ සඳහා වැය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ මැදිහත් වීමෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහන යටතේ මෙය ව්‍යවෘත කෙරුණා. මෙහි දිග මීටර් 22ක් පමණ වනවා. නව යහපාලන ආණ්ඩුව මගින් අපේ ගමේ ප්‍රජාව වෙත විශේෂ අවස්ථාවක් ලබා දුන්නට අපේ රජයට ස්තුතිවන්ත වෙනවා. නව පාලමක් ඉදි වෙලා අලුත් සිහිනයක් දකින්නට ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රජයේ ප්‍රතිකර ජනතුමාටයි, අගමැතිතුමාටයි, ඒ වගේම මේ රජයේ වැඩ කරන සියලුම දෙනාටයි. දැන් කෙටි විරාමයක්.
මෙහෙම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. උතු මල්ලියේ ඔබට කෝටි ගාණක් ඇදිලා ඔබ දැන් කෝටිපතියේ. දැන් තිරගත වෙයි. ICBT campus ජීවිතයේ අරමුමයි. ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා තොරතුරු අයිති අවශ්‍ය බවත් ඉල්ලීම් වලට අදාළ නිවැරදි තොරතුරු ලබා දීමට එම ආයතන බැඳී සිටින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසනවා. डिजिटल प्लेटफॉर्म එකක් පාවිච්චි කරන වෙබ් මාධ්‍ය වේදිකාගේ වකිම කොයි වගේ. ඉතින් මේ ගැන කතා කිරීමයි අවශ්‍ය වෙන්නේ. මෙතනදී එක අභියෝගයක් එනවා අනිත් මාධ්‍ය වේදිකාවට වඩා වෙබ් මාධ්‍ය වේදිකාවට. මොකද ෂණික බවනේ. එහෙමනම් වෙබ් මාධ්‍ය වේදිකාවට එසැනින් පළ කිරීමේ ලොකු අභියෝගයක් තියෙනවා. විධිමත් මුලාශ්‍ර නැතුව පළ කිරීමට සමහර ලාට සිද්ධ වෙනවා. ඒ පළ කිරීම නිසා සමහර අවස්ථාවලදී ෆේක් නිවුස් නැත්නම් මේ බොරු ප්‍රවෘත්ති පළ වෙනවයි කියන චෝදනා එල්ල වෙනවා. එමගින් විශ්වසනීයත්වයට හානියක් ඇති වෙනවා. තොරතුරු ලබා ගැනීම පනත හරහා මේ ක්‍රියාවලිය කරාම මේ ක්‍රියාවලිය තුල කාලය ගත වෙනවා. ඉතින් කාලයට ගත වෙන නිසා අපි මේක අතාරිනවා. අපි ෂණිකව ලැබෙන ප්‍රවෘත්ති වලින් විතරක් සෑහීමටපත් වෙනවා. අපට වකීමක් තියෙනවා සමහර තොරතුරු පසුපස ගිහිල්ලා හොයා ගිහිල්ලා පළ කරන්න. ඒක කල්ගත වෙන වැඩක්. එතකොට ගවේෂණය කල්ගත වෙන ක්‍රියාවක් වුණත් ඒ ගවේෂණයට ලොකු අර්ථයක් තියෙනවා. ඒ ගවේෂණය හරහා විශ්වසනීයත්වය ගොනු වෙනවා. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනාරච්චි තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පියතිස්ස රණසිංහ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් UPL පතිරණ යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයින් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන කොළඹදී පැවැත්වුණා. විද්වතුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. තොරතුරු වල අපි අයිතිකාරයෝ නෙවෙයි රාජ්‍ය නිලධාරීන් තොරතුරු වල බාරකාරයෝ අයිතිකාරයෝ ඉල්ලන ඕනෑම මොහොතකේ තොරතුරු අයිතිකාරයන්ට ලබා දෙන්න පුළුවන් විදිහේ සංස්කෘතියක් මානසිකත්වයක් රාජ්‍ය නිලධාරීන් තුළ ඇති කිරීම වැදගත් වෙනවා. රටේ ජනතාව තොරතුරු අයිතිය භාවිතා කළ යුත්තේ පෞද්ගලික අභිමතාර්ථයන් සහ පරමාර්ථයන් මුදුන් පමුණවා ගැනීම උදෙසා නෙවෙයි රටේ සංවර්ධනය සහ පොදු යහපත උදෙසා කියන පණිවිඩයත් රටේ මහ ජනතාව තුළ ඇති විය යුතුයි. ඉල්ලුම් අංශය සහ සැපයුම් අංශය දෙපැත්ත තුළම මේ කියන ධනාත්මක සංකල්පය ඇති වෙනවා නම් මේ රටේ මීට වඩා යහපත් සංස්කෘතියක් ඇති වේවි රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිසුන් එක්කලා. මේ අතර ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව විදේශ සම්පත් දායකීන්ගේ සහභාගීත්වයෙන් සිවිල් සංවිධාන හා මහජන මත විමසුමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දිය තොරතුරු කොමසාරිස්වරයා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වුවා. රාකම දුම්රිය හරස් මාර්ගයේ හරහා ගමන්ගත් හතර දිනක දුම්රිය ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා. මෙසේ මිය ගොස් තවන් දෙදෙනෙක් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාගම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදු වුණේ. මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීක්‍රගාමී දුම්රියේ මෙම හතර දෙනා ගැටී ඇත්තේ. රාගම පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. SWRD බණ්ඩාරනායක සිරිමව් බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණසමරමේ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. බස්නාහිර පළාත ආණ්ඩුකාර කාර්යාලයයි ඒ සංවිධාන කළේ. බණ්ඩාරනායකවරුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න, කතානායක කරු ජයසූරි, බස්නාහිර පළාත ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, උතුරු පළාත ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහතුරු නැතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහතුරුන් මෙහි දෙසුම් පැවැත්වුවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේ ගෙවත්තෙහි ගොවිපලේ පළදව නෙලීම පසුගියදා සිදු කෙරුණා. අපි වබලයි අපි කන්නේ වැඩසටහනට ආදර්ශයක් සපයමිනුයි අමාත්‍යවරයා සිය නිල නිවසෙහි මෙම වගාවන් සිදු කර ඇත්තේ. මුළුමනින්ම කාබනික පොහොර මේ සඳහා භාවිතා කර තිබෙනවා. බොහෝ දෙනෙක් කියනවා නගරේ වගා කටයුතු කරන්න අපහසුයි කියලා. නමුත් ඔබ දකින්නවා ඇති මේ නගරයේ තියෙන ඕන සීමිත බිම් ප්‍රදේශයක මේ වගා කිරීමේ හැකියාව තියෙනවා. මම ඒ නිසයි කියන්නේ අපි වවලයි අපි කන්නේ කියලා හිතාගත්තොත් අපි හැමෝටම අවශ්‍ය ආහාර අපි වවාගෙන කෑමේ හැකියාව තිබෙනවා. එසම මම හිතන්නේ මේ රටේ ජනතාවටම ඒ ආකල්පය ඇති වෙනවා. අපි කෘෂිකාර්මික රටක්. අපි දැන් කන්නේ ඉන්දියාව වවලයි, නැත්නම් බංග්ලාදේශ වවලයි, නැත්නම් වියට්නාම් වවලයි තමයි අපි දැන් කන්නේ. අපි අනාගතයේදී සියලුම දෙන අදිෂ්ඨාන කරගන්නමු අපි වවලයි අපි කන්නේ කියලා.
පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ සම්මන්ත්‍රණය ලැබෙන වසරේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සම්මන්ත්‍රණය ලැබෙන වසරේ ජූනි මාස 11 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ පළාත් පාලන ව්‍යුහය තුල සිදු කළ ප්‍රගතිශීලී වෙනස්කම් පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අවබෝධය ලබා දීමත් ඒ පිළිබඳ අන්තර්ජාතික වශයෙන් අදහස් ලබා දීමත් මෙහි අරමුණයි. ලංකා නැව් ඒජන්ත වරුන්ගේ සංගමයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර නාවික දිනයට සමගාමීවයි. ගෝලීය නාවික කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ අනාගත උපාය මාර්ග යන තේමාවෙන් සම්මන්ත්‍රණය පැවැත්වුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ලංකා නැව් ඒජන්ත වරුන්ගේ සංගමයේ සභාපති රුවන් වෛද්‍යරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සංවිධානය කළ යොවුන් කඳවුරක් තුල්හිරියේදී ආරම්භ වුණා. ඒ පුරවැසියාගේ මානව හිමිකම් සුරකීම යන තේමාවෙන් යුතුවයි. දිවයිනේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණියන් 75 දිනක මේ සඳහා එක්වනවා. දින පහක ප්‍රායෝගික සහ න්‍යායික දැනුම බෙදා ගැනීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මකයි. කඳවුර ලබන 29 වනදා දක්වා පැවැත්වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 41 ගුණසබරු වැඩසටහනක් ලබන 30 වනදා පැවැත්වෙනවා. ඒ සඳහා දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ බොරැල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩසටහන පිළිබඳව මෙහිදී මාධ්‍ය දැනුවත් කළා. ටවර් හෝල් පදනම සංවිධාන කළ වෛද්‍ය සායනයක් එම කාර්යාලයේදී පැවැත්වුණා. මෙම පදනම මගින් මාසික දීමනා ලබන කලා ශිල්පීන් 150 දිනක වෙනුවෙනුයි ඒ සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකා අක්ෂුදාන සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් ඊට එක්ව සිටියා. ආනමඩුව අධ්‍යාපන කොට්ටාසයේ ඌරියාව පාලියාගම සාරිපුත්‍ර කණිඩු විදුහලට රුපියල් ලක්ෂ 60කට වඩා වටිනා භාණ්ඩ ප්‍රදානයක් එම විදුහලේදී සිදු කෙරුණා. යුද හමුදාපති රුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඒ සිදු කෙරුණේ. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සහ කොළඹ රොයල්ටි සිංහ සමාජය ඊට දායක වී සිටියා. රණවිරු පවුල් සඳහා උසස් තත්ත්වයේ පොල්පැල බෙදා දීම සහ ආබාධ සහිත රණවිරුවන්ට උපහාර දැක්වීමද මීට සමගාමීව සිදු කෙරුණා. හිස්වෙස් පැළඳීමේ උත්සවයක් කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ජනකලා කේන්ද්‍රයේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් 34 දෙනෙකු වෙත මෙහි හිස්වෙස් පැළඳවූවා. සබරගමු සහ උඩුරට නර්තන සම්ප්‍රදායන් දෙක සඳහා එකවර වෙස් පැළඳවූ පළමු අවස්ථාව මෙය බවයි ප්‍රකාශ වුණේ. මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. ඒ සමගින් ITN දිවාපුවත් ප්‍රකාශය අවසන් වනවා. පසර දෙකට පැයෙන් පැය පුවත් විකාශයෙන් යළි මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk